News Today ඇත්ත දැනගන්න subscribe කරන්න. අපි ඒ වෙබ්සයිට්ස් මේක මේ කාලයක් තිස්සේ කරගෙන යන දෙයක් මම පොඩි උදාහරණයක් කියන්නම් මේ මොකද මට මේ වගේ දෙයක් සිද්ධ වුණා ඒක මේ ඔය වගේ ලිංගික මේක ඇත්තරම කරන්නේ ගොඩක් වෙලාවට මේ තරුණ මේ පිරිමි ළමයි පිරිසක් එක්කව වෙලා මේක කරන්නේ මේකේ වෙබ්සයිට්ස් කීපයක් තියෙනවා මේ සමහරක් වෙබ්සයිට් වල මේ අහිංසක කිසි නිකන් අපි හිතමුකෝ ෆේස් එකයි මම කියන්නේ මේ Facebook Instagram හරහා තරුණ ගෑනු ළමයි ගේ ආරක්ෂාව මේ තහවුරු කිරීමේ ක්‍රමවේදයක් නෑ පාසල් යන දරුවන් එහෙම නැත්නම් තරුණ ගෑනු ළමයි මොකක් හරි පිච් එකක් මොකක් හරි පින්තූරයක් පෝස්ට් කරාට පස්සේ පින්තූරය එතනින් අරගෙන මේ මේකට යම් කිසි ක්‍රමවේදයක් ලංකාවේ හදන්න ඕනේ මේ ගැනුළමයිගේ ආරක්ෂාව තරුණලා ගැනුළමයිගේ ආරක්ෂාව තහවුරු කරන්න ඒ පින්තූරයක් අරගෙන පින්තූරේ දානවා මේ වෙබ්සයිට් එකට දාලා බොරු තොරතුරු ටිකක් දාලා හරිද බොරු තොරතුරු ටිකක් දාලා ඊට පස්සේ කාගේ හරි නම්බරයක් දානවා කාගේ හරි නම්බරයක් දැම්මට පස්සේ අර නම්බරේට අර ගැනුළමයිගේ පින්තූර දිහා බලාගෙන කියන්නේ මේ නම්බරේ වෙන කෙනෙක්ගේ අර ගැනුළමයිගේ පින්තූර දිහා බලාගෙන කතා කරනවා මේ මගේ නම්බරේ මේ මුළු ලංකාවේ හැමෝම දන්නවනේ මේ නම්බරේට මේ මීට අවුරුද්දකට විතර කලින් කෝල් එකක් ආවා කෝල් එකක් ආවට පස්සේ මම ආන්සර් කරාම මම කතා කරාම මේ මම අර පිරිමි ළමයි තරුණ ළමෙක් අතර මම ඊට පස්සේ ළමයාගේ විස්තර අරගෙන ළමයට පැහැදිලි කරලා දීලා ඒ ළමයාගෙන් තමයි විස්තර ටික ගත්තේ මම මෙතෙක් කල මේක කියලා තිබ්බේ නෑ මේ මම මේ අර ඇඩ්වර්ටයිස්මන්ට් එක ගැන කතා කරන්න කියලා කිව්වා ඊට පස්සේ මම මොන ඇඩ්වර්ටයිස්මන්ට් එකද කියලහුවම මේ නෑ අර දාලා තියෙන අහවල් වෙබ්සයිට් එකේ දාලා තියෙන ඇඩ්වර්ටයිස්මන්ට් එක මේ මට දැනගන්න පුළුවන් ද මේ කොහොමද හම්බ වෙන්නේ කියලා එතස මං කෝ ඔයා කාටද මේ කතා කරන්නේ කියලා දන්නවද කිව්වන් පස්සේ මේ ඔව් මම මේ ඇඩ්වර්ටයිස්මන්ට් එකේ තියෙන නම්බරේට කතා කරේ කිව්වම මං කෝ ආගේ නම් මොකද්ද ඊට පස්සේ නම කිව්වේ නෑ මං කෝ මම අහවලා කතා කරන්නේ මට කියන්න මේ ඇත්තටම කියන්න මේක මට දැනගන්න අවශ්‍යයි මං ඔයා ගැන විස්තර පොලිසියට මුකුත් කියන්නේ මට කියන්න කොහොමද මේ නම්බරේ හම්බුනේ ඊට පස්සේ මේ ළමයා විස්තර කරා මේක ඔය ඔබට මතක ඇති අර මගේ ඔය හඳපට එළියට ආපු දවස්වල මම එක්තරා පුද්ගලයෙක් ගැන පාර්ලිමේන්තුවේ කියලා මෙන්න මේ පුද්ගලයා තමයි මේක කරේ කියලා කිව්වා හරිද මේ ඒ පුද්ගලයා විසින් මේ මට ඒ දවස්වල සැකිය ආවේ මගේ නම්බරේ කොහොම හරි මේ කාගේ හරි කෙනෙක්ට මේ දීලා මේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් එන වෙනද ඊට පස්සේ මම ගිහිල්ලා මේ ඇඩ්වර්ටයිස්මන්ට් එකේ ළමයා මට එව්වා ඒකේ මේ තරුණ ලස්සන ගෑනු ළමයෙක්ගේ පින්තූරයක් තියෙනවා ඒ ළමයාත් මම හොයාගත්තා ඒ ගෑනු ළමයා මේ Facebook එකේ නිකන් Facebook account එකක් තියෙන ලස්සන ගෑනු ළමයි මේ ළමයාගේ පින්තූරය දාලා විස්තර ටිකක් දාලා අවුරුදු 21යි ඔහොම දාලා මගේ නම්බරේ දාලා දැන් මට මේක ආපු හින්දා මම මේකේ පරදරේටම ගිහිල්ලා හොයනකොට මේ වගේ වෙබ්සයිට්ස් ඉනවා ලංකාවේ මේ වෙබ්සයිට්ස් වලින් කරන්නේ අර වගේ නම්බරේ තියෙන වෙන කෙනෙක්ගේ විය හැකි සමහරකට ඒ පින්තූරේ ඉන්න කෙනාගේම නම්බරේ වෙන්නත් පුළුවන් ඒ නම්බරේට කතා කරලා මේ යම් කිසි එක්ක ගනුදෙනුවක් එහෙම නැත්නම් දිගටම අර යාළුකම පවත්ව ගන්න මොකක් හරි දෙයකට තමයි මේ වෙබ්සයිට් මේ වගේ වෙබ්සයිට් මේ ළමයා මට කියපු විදිහට ඒ ළමයා ඒ සල්ලි දීලා රෙජිස්ටර් වෙන්න පුළුවන් එහෙම වෙබ්සයිට් උත් තියෙනවා ඒතර මේ පිරිමි ළමයා මට කිව්වේ මට සමා වෙන්න කියලා මේ පොලිසියටම අල්ලා දෙන්න බෑ මං කව මල්ලි ඔයා මට විස්තර ටික කියන්න මොකද මට කවදාරි දවසක මේක ඉස්සරහට කියලා මේ ප්‍රශ්නයක් වෙන කාලෙක මේවා කියලා තියලා තියන්න ඕනේ කියලා. ඒ අනුව මම ඒ අපිට ඒක අනු මේ ඒ පුද්ගලයාව මම එහෙම පොලිසියට කිව්වේ නෑ. ඒක තරුණ පිරිමි ළමයි ඕන තැනක කාගේ හරි නම්බරයක් තිබ්බොත් එහෙම කතා කරනවා. ඒක අපි ඒ පුද්ගලයාට නෙමෙයි අපි මං හිතන්නේ මේ චෝදනාවෙල්ල ගන්න මේ වෙබ්සයිට් හැදලා මේවා කරන. දැන් ඒ වගේ දෙයක් තමයි මේ පුංචි දැරිවියටත් මේ දැරිවියට මේ කාලයක් තිස්සේ ඉඳන් ඇයව අතින් අත මේ විකුල්ලා තියෙනවා. ඉතින් මේ වලට මුහුණ දෙන්නේ එකක් අසාමාන්‍ය මේ එකක් දෙමව්පියන් ගෙදර ඉන්න දෙමව්පියන් දැනගන්න ඕනේ තමුන්ගේ ළමයා මේ කම්පියුටර් ඉස්සරහා මොනවද කරන්න කියලා. ඒක පළවෙනිට ඒක ඔවුන්ගේ වගකීමක් විය යුතුයි. ඒ වගේම අනික් පැත්තෙන් මේ වගේ මේ ඉස්සර මට ඒක කියන්න තියෙන්නේ නීතිය ක්‍රියාත්මක නොකිරීම.
පළවෙනියටම මේ වගේ සිද්ධියක් ආරංචි වෙච්ච ගමන් පොලිසියට ගිහින් කියපු ගමන් දැන් ගෑනු ළමයෙක්ගේ අපි හිතමුකෝ ගෑනු ළමයෙක් ගෙදරින් එළියට ගිහින් කියලා. එතකොට ගොඩක් වෙලාවට කියන්නේ ඕන බයික් කලබල වෙන්න එපා දවස් දෙකක් යනකොට ගෙදරයි කියලානේ. ඒ වගේ පොලිසිය මේ මේ පිළිබඳව හරියට නීති ක්‍රියාත්මක නොකිරීම. එතනින් එහාට ළමා ආරක්ෂණ අධිකාරිය කියලා එකක් තියෙනවා ලංකාවේ. සමහරක් වෙලාවට ළමා ආරක්ෂණ අධිකාරිය දන්නෙත් නැහැ ලංකාවේ ඇත්තටම මොකද්ද වෙන්නේ කියලා කවුරු හරි ගිහිල්ලා ඒ කියන්නේ මාධ්‍යවලට ගියන් පස්සේ තමයි ළමා ආරක්ෂණ අධිකාරියත් ඇස් අරින්නේ. ඉතින් මේක ඉතාමත් භයානක තත්ත්වයක් දැන් බලන්න පහුගිය කාලෙම ගත්තම විශේෂයෙන් මේ මේ කොරෝනා වසංගතයත් එක්ක නිවෙස්වල මිනිස්සු රැඳෙනවා වැඩි. පිරිමි රැඳෙනවා වැඩි. ඒ අවස්ථාවත් එක්ක නිවසේ කාන්තාව සහ සැමියා සහ බිරිඳ අතර ප්‍රශ්න එක දිගට ආ පුළුවන් තරමක් වැඩි හරියක්ම ඩොමෙස්ටික් වයලන්ස් ඒ කියන්නේ ගෘහස්ත හිංසනයේ වැඩි හරියක්ම පහුගිය කාලේ තමයි සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට ඊළඟට මේ 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 එහෙම නැත්නම් ගෙදර ඉන්න පුරුෂයෙක්ගෙන් ගෙදර දියණියට යම් කිසි කරදරයක් වෙලා. එතකොට මේ වගේ එක දිගට කාන්තාවන්ට පහුගිය කාලේ ගැටලු ඇති වුණා. මේකට එක හේතුවක් තමයි මේ 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 කොරෝනා වසංගතයත් එක්ක එකම කියන්නේ මේ මේ නිවෙස් වලට වෙලා සිටීම එකක් අනික එක තමයි මේ අපේ රටේ තියෙන මේ මේ මිනිසුන්ගේ දෙන මානසිකත්වය විශාල ලිංගික මේ 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 ලොකු ලිංගික මේ මේ පීඩනයක අපේ රටේ මේ මේවා ගැන කතා කරන්න ගොඩාක් අය මේ බය වෙනවා මේක ගැන කතා කළ යුතු කාරණාවක් මේක විෂයපතයට ලිංගික අධ්‍යාපනය ගැන පැහැදිලිව දාන්න කිව්වම මේකට කෑ ගහන මිනිස්සු ඒක දැක්කයින් පස්සේ කෑ ගහන මිනිස්සුන්ට බස් එක ගිහි මේ කාන්තාවකට යම් කිසි විදියකින් අතවරයක් කරනකොට හක බලාගෙන ඉන්නවා යම් කිසි කෙනෙක්ට මේක මේ උසුළු විසුළුවක් කරනකොට එහෙම මෙහෙන් අදිනකොට එහෙම නැත්නම් කාර්යාලය ඇතුලේ යම් කිසි කරදරයක් වෙනකොට ඒකට අහක බලාගෙන ඉන්නවා hina වෙනවා එතකොට මේ 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 වෙනත් ඔය මේ 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 මොකද කාන්තාවකට දූෂණයක් අතවරයක් කරනකොට ඒ වලට සද්ද නැතුව ඉන්නවා ඊට පස්සේ සමාජ මාධ්‍ය වලත් ගැටලුවක් තියෙනවා ඒ වගේම තමයි මේ රටේ විශාල මේ මම කිව්වේ ලිංගික මේ පීඩනයක් තියෙනවා රටේ මිනිස්සුන්ට ඒකට හේතුව තමයි පොඩි කාලේ ඉඳන් මේක කතා කරන්න නුසුදුසු මාතෘකාවක් බවට පත් කළා පත් වෙලා තියෙනවා පොඩි කාලේ දරුවන්ට කියලා දෙන්නේ නැහැ ගුඩ් ටච් කියන්නේ මොකද්ද බෑඩ් ටච් කියන්නේ මොකද්ද කියලා ඒක පාසල්වල කියලා දිය යුතුයි පාසල්වල මේ මේ ලිංගික පාඩම එනකොට ගුරුවරියන් කියනවා ඕක ගෙදර ගිහලා බලාගෙන ඉන්න කියලා ගුරුවර ගුරුවරියනුත් මේ පාඩම කොහොම මේ දේවල් කියලා දෙන්නේ කොහොමද කියන එක ගැන වැඩි දැනුමක් නැහැ. ඊළඟට මේ දේවල් විෂයපතරයක් කරයින් පස්සේ මේක මේ යම් යම් ආගම් සම්බන්ධ වෙනවා. සදාචාරයක් ගැන කතා කරනවා. අපි සදාචාරයක් ගැන කතා කරනවා මේ රටේ ලාබාල මේ මේ කියන්නේ දරුවෝ ටික අපිට ආරක්ෂා කරගන්න බැරුව අපි සදාචාරයක් ගැන කතා කරනවා. ඉතින් හින්දා විශාල ගැටලුවක් මෙතන තියෙනවා. ඒ හින්දා මම ඒක තමයි මම ඉල්ලා සින්නේ gedara මේ මේ දෙමව්පියන්වත් විශේෂයෙන් මේ මේ කල්පනා කරන්න ඕනේ තමුන්ගේ තරුණ දරුවා මොන වගේ දේවල්ද මේ ඉන්ටර්නෙට් එක හරහා මොන වගේ දේවල් වලට යොමු වෙලා තියෙන්නේ කියලා. ඒ වගේම අනික් පැත්තෙන් මේ මේ අර ඉස්සෙල්ලා කිව්වා වගේ නීති ක්‍රියාත්මක කරන ස්ථාන සහ ළමා ආරක්ෂණ අධිකාරිය වැනි ස්ථාන මේ පිළිබඳව මේ වගකීමක් ඇතුව කටයුතු කළ යුතුයි කියලා හිතනවා. දකින්න කියන්නේ ඉතින් ඉතාමත් භයානක තත්ත්වයක්නේ. පළවෙනියටම මේ මොකද්ද පුංචි දරිවියක් කොහොමද මේ මේ නිවෙස්වල මේ බාල වයස්කාර දරිවියක් රස්සාවකට ගියේ කොහොමද? එතනම වැරද්දක් සිද්ධ වෙලානේ. කවුද මේ තැරව් කරුවන්? මේ පළවෙනි දරිවියද මේ විදිහට නිවෙස්වලට ගෙනිච්ච තව මේ වගේ දරිවියන් හැමතැනටම ගෙනියලා තියෙනවද? මේ දේවල් ගැන ප්‍රශ්න කරන්න එපේ. පොලිසියක් තියෙනවා. මේ පොලිසිය මෙතෙක් කාලයක් මුණාද කරේ මේ දැරවියට මේ ගිනි අරගෙන තිනවන නම් ගිනි තියලාද ගිනි අරගෙන තනියෙන් ගිනි තියාගෙනද අපිත් දරුවෝ ඉන්න අම්මලා මේව අහගෙන ඉන්නේ කොහමද මේ මේ අවුරුදු 15ක 16 කියලා කියන්නේ මොන දේවල් තේරිලාද එතකොට මේ යම් කිසි විදිහකින් කවුරු හරි ඒක මොන පක්ෂද කියන එක වැඩක් නැහනේ කොතනද ඉන්නේ කියන එක වැඩක් නැහනේ ආ මෙතන විය යුත්තේ විශේෂයෙන්ම මේ දැන් ආණ්ඩුව අපේ නෙවෙයි අපිට කවුරුත් ආරක්ෂා කරන්න දෙයක් නැහැ කරුණාකරලා පොලිසියක් තියනවා මං ඉස්සෙල්ලා කිව්වා වගේ රස කර කර මාධ්‍ය මේ ප්‍රකාශන දෙන එක නෙමෙයි කළ යුත්තේ නීතිය ක්‍රියාත්මක කරන්න යම් කිසි දෙයක් වෙලා තියෙනවා මොකද මේව හරි භයානක දේවල් නේ දැන් මේක නොයෙකුත් විදිහට කට්ටිය අර්ථකථනය කරනවානේ හින්දා මේ හරිම භයානක තත්ත්වයක් මේ ඉදි මේ මේවා මේ ඊට පස්සේ කැරකිලා කැරකිලා ඉතමත්
මම මේ හොඳට මේක කියන එක තේරුම් ගත්තොත් මේවා මේ අර මොනවාද මේ ಜಾති ජාතික ප්‍රශ්න බවට පත් ජාතිවාදී ප්‍රශ්න බවටත් පත් වෙනවා මේවා. ඇයි? ආ දෙමළ දරුවෙට මේක සිද්ධ වෙලා තියෙන්නේ. ආ එතකොට මේ මේ නිකන් කල්පනා කළම මේවා දුරදිග යන ප්‍රශ්නේ හිඳ ඉතාවත් ඉක්මනින් නීති ක්‍රියාත්මක කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා.